චක්හවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා අභිධම්මස්සවන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධි සම්පන්න ගුණගරුක කාරුණික වාසනාවන්ත පින්වතුනි දසබලධාරී ලෝකනාථ මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ බුදුමුවෙන් නික්මුණු සදහන් අමාවෙන් බිඳක් ගම්බීර සී සද්ධර්මයෙන් බිඳක් මේ පුංචි වෙලාවේදී ශ්‍රවණය කරගන්න බලාපොරොත්තු වෙන්නේ. අභිධර්ම දේශනා මාලාවේ තව එක්තරා දේශනාවක් තමයි මේ විදිහට මේ ශ්‍රවණය කරගන්න මේ පින්වතුන් සැදී පැහැදී සිටින්නේ. ඉතින් අපිට ධම්මානුස්සති භාවනාවක් වගේම අති ගම්බීර ධර්මයේ ශ්‍රවණය කර ගැනීමෙන් ලැබෙන සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත අසංකාරික කියන මහා කුසල් සිත් පෙළක් දියුණු කරගන්න ලැබීමත් වාසනාවක් කොට සලකා ගන්නට ඕන. පින්වතුනි ජීවිතේ ලබන්න තියෙන ලොකුම ලාභය තමයි භාවනා කරන්න ලැබීම, අභිධර්මය ඉගෙන ගන්න ලැබීම, නිතර නිතර ගැඹුරු දහම් කරුණු ශ්‍රවණය කරගන්න කැමැත්ත කෙනෙකුට තියෙනවා නම් ඒ කෙනා තීක්ෂණ ප්‍රඥාව තියෙන කෙනෙක්. ඒ කෙනා ධර්මකාමී කෙනෙක්. ඒ කෙනාට ඉන්ද්‍රිය ධර්මයන් මුහුකුරා යන බව තමන්ගේ සිත්සතන් තුළින් දැනගෙන දැකගෙන ලොකු ප්‍රබෝධයකට පත්වෙන්න පුළුවන්කම තියෙනවා. සමහර වෙලාවට මිනිස්සුන්ගේ හිත්වල බණ අහන්න හිතෙන්නේ නැති ගති තියෙනවා. හුඟා දෙනෙක් කතා අහන්න කැමති. හැබැයි දහම් කරුණු ගැඹුරු දහම් කරුණු හිතට පමනවාගෙන අහන්න කැමති නැහැ, නිින්ද යනවා. කෙනෙකු ගැඹුරු දහම් කරුණු හිතේ ඒ විදිහට පුරුදු කරලා තියෙනකොට කවදාවත් බණ අහනකොට නිින්ද යෑමකටපත් වෙන්නේ නැහැ. හරියටම කොනක් අල්ලගත්තට පස්සේ මේක මොකද්ද කියලා විමසන විමංසා කියන මේ ප්‍රඥාව හිතේ වැඩෙනවා. ඉතින් ඒක නිසා හරියටම අහුවෙනවා. එයාට අහුවෙලා කොහොම හරි ප්‍රශ්න පැන නගිනවා. ඒ වගේම තමයි Tamanට පුදුම අවබෝධක් ඥානයක් මේ තුලින් ලැබෙනවා. ඊට පස්සේ මේක කරගන්න හිතෙනවා. තමන්ගේ ජීවිතයට පමුණුවා ගන්න ඕපනයික කරගන්න හිතෙනවා. ඒක නිසා සතුටු වෙන්නට ඕන. මේ රැස් කරන උතුම් පිම්බලයත් ඒකාන්තෙම්ම සුඛා පටිපදා කිප්පා විඥා කියන විදිහට
සැප ප්‍රතිපදාවෙන් වහාම ධර්මය අවබෝධ කරගන්න වාසනා සම්පත්තිය ලැබේවා කියන ආශිර්වාදය ප්‍රාර්ථනය කරමින් අභිධර්ම දේශනාව ආරම්භ කරනවා. අද අපිට පළමුවෙන්ම ගිය වතාවේදී ප්‍රශ්නයක් ලියලා තියෙනවා, ඒකට පිළිතුරු දීලා පටන් ගන්නවා. ඒකේ අහලා තියෙනවා, ගෞරවනීය සාමින් වහන්ස, මේ යුද්ධයේදී ප්‍රාණඝාතය සිදුවෙන ආකාරය පහදා දෙන්න. යුද්ධයක් වන අවස්ථාවේදී අනදෙන පුජ්‍යලයාට සහ මිනිස්සු මරණ පුජ්‍යලයාට වන අකුසල බලපාන්නේ කෙසේද යන්න අපේ සාමින් වහන්ස අනුකම්පා කර පහදා දෙන්න කියලා. යුද්ධයක් රට, ජාතිය, ආගම බේරගන්න කියලවත් ප්‍රාණඝාතයක් කරන්න බෑ. තමන් නසන්නට ආවත් මම මරන්නට ආපු හින්දයි මම මැරලා දැම්මේ කියලා කියන්න එහෙම බෑ, ප්‍රාණඝාතයක් කරන්න බෑ. යම්කිසි විදියකින් දුටුගැමුණු මහරජතුමාට පවා ප්‍රාණඝාත කුසලයේ තියෙනවා. මොනතරම් රට එක්සේ සච් කළත් හැමෝටම කර්ම ශක්තිය නම් තියෙනවා. යම්කිසි විදියකින් දක්ෂතා අනුව ඊට කලින් සසරින් එතර වෙන්න පුළුවන්. ප්‍රාණඝාත ආදී පව් තිබුණයි කියලා ඒ විවර කළ සසරින් එතර වීමක් වෙන්නේ නැහෙනි. දැන් ගත්තහම අපිට කවදාවත් කර්ම ගෙවල සසරින් එතර වෙන්න බෑ. අපි නිවන් දකිනවා කියලා කියන්නේ මොකද්ද? ඒ කර්ම විපාක දෙන්න ඉඩ නැති තැනකට පත් වෙනෝ නුවණ යොදලා. ඒක තමයි කියන්නේ. කලානම් ඉතින් විඳින්න එපාය කියන தත්ත්වෙ නෙවෙයි. කලානම් විඳින්න නැතුව කොහොමද බේරෙන්නේ කියන தත්ත්වයයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපට උගන්වන්නේ, නිවනක් දකින්න මඟ කියලා දෙන්නේ. ඒක නිසා ඔය නිගණ්ඨාගමේ තමයි කියන්නේ මේ කලානම් ඉතින් විඳින්න ඕන. විඳලා තමයි කර්මය අවසන් කරන්න ඕනේ කියලා කියන්නේ. පින්තුනි, අණ දෙන්න එකත් ප්‍රාණඝාතයට අයිති වෙනවා. සාහත්තික ආනත්තික කියලා කියන ආනත්තික අණ කිරීම. අණ කරනව, මරන්න විධාන කරනව. කොහෙ යන්නෙත් නැහැ, ආයුධ ගන්නෙත් නැහැ. ඒ නිසා මේ රටක් පාලනය කරනවා කියන එක බලවත් අකුසල කන්දකට කර ගැහීමක් තමයි මේ කරන්නේ. අවුරුදු 5කට 10කට කොහොම හරි අල්ලගෙන කල්ප ගණන් නිරේ පැහෙන්න වෙන පාප කර්ම ටිකක් රැස් කරගන්න වෙනවා. ඒක තේමිය කුමාරයා වෙලා අපේ මහ බෝසතාණන් වහන්සේ ඉන්නකොට පිය රජුරුවන් ගෙන් ලැබෙන යුවරාජ තනතුර බලාපොරොත්තු මේ බාරගන්නේ නැතුව කොහොම හරි උපායශීලීව පැනලා ගිහිල්ලා බේරුණා. ඒකට හේතුව කියනවා, මම පෙර භවයක 20 අවුරුද්දයි රජය කළේ. ඒ කරගත්තු පව් ටිකින්ද මට නිරේ 80,000 ඔසුපත් නිරේක පැහෙන්න උනාය. 20 අවුරුද්ද තුළදී කරපු පව් ටිකින්ද. අනේ තවන්නම් මට රාජ්‍යපා තස්ස රජ්ජස්ස හම්බීතෝ මාමං රජ්‍යාභිෂේචයම් කියනවා. මාව රාජ්‍යාභිෂේකයනම් නොකරාවා. අන්න එහෙමයි. ඒක නිසා මේ පැත්තකින් අයත් අනිවාර්යයෙන්ම එකට රුකුල් දීම, උදව් දීම වශයෙන් අහු වෙනවා. ඒක නිසා ජීවිතයේ පින්වතුනි ප්‍රාණඝාතයට කොහෙන් හරි අහු වෙනවා අනිවාර්යෙන්, බොහොම භයානක එකක්. ඒක නිසා ඒ වගේ අවස්ථාවලදී රාජ්‍ය පාලනවලදී පවා එහෙම සිද්ධ වෙනවා. අපි කාම මිත්‍යාචාරය ගැන තමයි කතා කරගෙන ආවේ.
කාම මිත්‍යාචාරය ගැන සාමාන්‍යයෙන් අපි ටිකක් විස්තර කළා. ඒකේදී කොහොම වුණත් කාම මිත්‍යාචාරය තාසු ගතානම් පුරිසානමේව මිච්ඡාචාරෝ හෝති මාතුරක්කි මාතුරක්කි තත්තා. පාලියේ කියනවා මේ මාතුරක්කිත මව විසින් රකින, පියා විසින් රකින, ඒ වගේම සහෝදරයා විසින් රකින, සහෝදරිය විසින් රකින, ඥාතීන් රකින, ධර්මයෙන් රැකෙන, ඒ වගේම මේ දඬුවන් වශයෙන් ආරක්ෂා කරන, ඒ වගේම මේ වගේ ස්ත්‍රීන් 10 දෙනෙකුට 10 දෙනෙක් වෙත එළඹියොත් පුරුෂයෙකුට කාම මිත්‍යාචාරය සිද්ධ වෙනවාය. ඊළඟට ධනක්කීතා චන්දවාසිනී භෝගවාසිනී පටවාසිනී හොදපත්තිකිනී කියලා අර ඒ වගේ 10 දෙනෙක් අපි ගැන කතා කළා. වෛශ්‍යාවන් පිළිබඳව එහෙම කතා කළා. ඒක ගිය වැඩසටහනේ තියෙනවා. ඒ එඹදු ස්ත්‍රීන් 10 දෙනාට පුරුෂයන්ට කාම මිත්‍යාචාර පාපයක් සිද්ධ වෙන්නේ නැත කියන මේ කාරණය ඒ විදිහට දක්වනු ලබනවා. එතකොට සාමාන්‍යයෙන් ගත්තාම කාම මිත්‍යාචාර පාපයක් සිද්ධ වෙන්න අංග 4ක් තියෙනවා. ඒ අංග 4 තමයි අගමනීය වස්තුවක් වීම, නොයා යුතු තැනක් කාන්තාවක් වීම, ඕන් කෙරෙහි කාම සේවන සිත, ඊළඟට තමයි කාම සේවනයට කරන ප්‍රයෝගය, මාර්ගයෙන් මාර්ගය ප්‍රතිසේවනය කියන මේ අංග 4. මාර්ගයෙන් මාර්ගය ප්‍රතිසේවනය කියන අංග 4 කාම මිත්‍යාචාර පාප කර්මයට අදාළ වෙනවා. විශේෂයෙන්ම මුව මාර්ගය, මුත්‍රා මාර්ගය, අදෝ මාර්ගය කියන මේ මාර්ග 3 විශේෂයෙන්ම දක්වනු ලබනවා. ඒ මාර්ගෙන් මේ 3 විතරයි කාම මිත්‍යාචාර පාපයට අයිති වෙන්නේ කියන එක. අනිත් කාමසේවනයේ වැරදි කොට ගැනීම නිසා වෙනත් සාමාන්‍ය පාප කර්මයන් සිද්ධ වෙනෝ මේ කියන කාම මිත්‍යාචාර පාපය සිද්ධ වෙන්න නම් මේ මාර්ග 3 විශේෂ වශයෙන් මේ විදිහට දක්වනු ලබනවා. ඒකේදී තියෙනවා විශේෂයෙන්ම තමා විසින්ම සියතින්ම කළ යුතු බැවින් පාලියේ දක්වනෝ ඒක පයෝගෝ සාහත්තිකෝ ඒව. සාමාන්‍යයෙන් කොහොම නමුත් මේ කර්මය සිද්ධ වෙන්න හේතු කාරණ 8ක් තියෙනවා. ඒක තමයි ලෝභ සහගත සිත් 8. ලෝභ සහගත සිත් 8න් එකකින් තමයි මේ කර්මය සිද්ධ වෙන්නේ. සතුටෙන්, මිත්‍යා දෘෂ්ටියෙන්, වීරියෙන් වෙන්නත් පුළුවන්. දැන් සතුට තියෙන සමහර සිත්වල, ඒ කියන්නේ කාම මිත්‍යාචාරය දෙනකොට සතුට නැතුව සිද්ධ වෙන්න පුළුවන්. සතුට ඇතුවත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අනුන්ගේ මෙහෙයවීමක් ඇතුවත් සිද්ධ වෙන්න පුළුවන්, අනුන්ගේ මෙහෙයවීමක් නැතුවත් සිද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා. සමහර වෙලාවට භික්ෂුන් වහන්සේලාට පවා කියලා තියෙනවා, බික්කු පච්චත්තිකා මනුස්ස ඉත්තින් ආනෙත්වා, තරහකාරයෙක් ඇවිල්ලා, තරහකාරයෝ ටිකක් ඇවිල්ලා භික්ෂුවක් කෙලසන්න බලහත්කාරයෙන් කාන්තාවක් කරගෙනවිල්ලා මාර්ගයක අර අංග ජාතය යොදවනව නම් එතකොට භික්ෂුව ඉවසුවත් කාම මිත්‍යාචාර පාපයට බලහත්කාරයෙන් මේව කළත් අහු වෙනවා කියලා පරාජිකාවෙන්. හැබැයි බැරි වෙලාවත් උන්වහන්සේ ඉවසන්නේ නැතුව කොහොම හරි
බේරිලා යන්න පලා යන්න හදනව නම් ඒ භික්ෂුවට ඒ පරාජිකාපත්තියට පත් වෙන්නේ නැහැ කියනවා. ඒක නිසා මේ අභිධර්මයේ අපිට විශේෂයෙන් මේ සිත චිත්ත ප්‍රයෝග මනාකොට අපි ඉගෙන ගන්න ඕනේ. ඒක නිසා තමයි මේ පිළිබඳව නැවත කතා කරනකොට මේ විදිහට ගත්තාම සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත දිට්ඨිගත විප්පයුත්ත අසංකාරික සසංකාරික මිත්‍යා දෘෂ්ටි නැතුව දැන් කලින් එක මිත්‍යා දෘෂ්ටි ඇතිව වෙන්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටි කියන්නේ ওই ඕ මොන පවද්ද කියන මේවක මත සිද්ධ වෙනෝනේ. එහෙම වෙන්න පුළුවන්. බොහෝ සෙයින්ම කාම මිත්‍යාචාරයේ යෙදෙන මිනිස්සෙකුට මේක අලුත් දෙයක් නොවන නිසා ඒ මිනිස්සට මේක සතුටක් විශේෂයෙන් නැතිව වෙන්නත් පුළුවන්. උපේක්ඛා සහගතව. තව සමහර වෙලාවට පින්වතුනි වීරිය, ඒ කියන්නේ වීරිය කියන්නේ මෙතන අසංකාරික සසංකාරික කියලා පද දෙකක් තියෙනවනේ. අසංකාරික කියන එකේ තේරුම මොකද්ද? ඈ? ඔව් දැන් ඕක ඇත්තටම මේ පදේ අනුන් විසින් මෙහෙවන ලද්දුව ආදී වශයෙන් ඔහොම කියන කියනවනේ. මේකේදී ගත්තාම අනුන් විසින් මෙහෙ වෙව්වත් ඒක පොතේ තියෙන්නේ අනුන් විසින් මෙහෙවන ලද්දුව කියලානේ. අනුන් විසින් මෙහෙ වෙව්වත් තමාගේ හිතේ හටගත්තත් ඒක තියෙනවනේ. අපි මේක සරලව තේරුම් ගන්න ඕනේ මෙන්න මෙහෙම. උනන්දුව කියන්නේ තේරුණාද? දැන් ඕනම දෙයකට තියෙනවනේ උනන්දුවක්. උනන්දුව තියෙන බව නැති බව. දැන් යම්කිසි දෙයක් කරන්න තියෙන උනන්දුව බලවත් නම් අසංකාරිකයි. තේරුණාද? උනන්දුව දුර්වල නම් තමන්ගේ හිතේ හටගත්තත් ඒක සසංකාරිකයි. උදාහරණයක් වශයෙන් කාම මිත්‍යාචාරයක් නෙවෙයි සොරකමක් කියමුකෝ. සොරකමක් කරන්න තියෙනවා. කිසිම උනන්දුවක් නැහැ. ඒ වුණාට ඒක වැඩකුත් නැහැ. ওই වගේ දෙයක් අරගෙන කිය කී ඔහොම ඉදින් පසුබහිනව. ගන්දෝ නොගන්දෝ කියන. ඒ උනන්දු අඩුකම සසංකාරික වෙනවා. ඕකනම් ගන්නම ඕනේ කියන අදහස උනන්දුවකුත් තියෙනවා. අන්න ඒක අසංකාරික වෙනවා. කවුරු හරි කියනවා ඔබ අර වැඩේ කරන්න හොඳ දන්න අරක හොරෙන් ගන්න. එතකොට මෙයා කියනවා ඔව් ඔව් අනිවාර්යෙන් ඒක මං අරන් ගන්නවා. අර කියපු හින්දම නෙමෙයි කියන කියනවත් එක වචනේ මෙයා දිරිමත් වෙලා උනන්දු වැඩි මෙයාගේ. එහෙනම් අසංකාරික වෙනව අනුන් කිව්වත්. තේරුණාද? හැබැයි අනුන් කියනවා අනේ ඉතින් ওই වගේ දේවල් කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. හරි අමාරු වැඩ. මේ මිනිස්සුන්ට තරහ කරගන්න බෑ, නොකර ඉන්න බෑ. කීකී ඔහොම පසුබහිනවා. උනන්දුව නැහැ. එහෙනම් සසංකාරික වෙනවා. එහෙනම් අසංකාරික සසංකාරික කියන පද දෙකට තේරුම් ගන්න වචන දෙකක් තමයි උනන්දුව, උනන්දුව නැති බව කියන මේ කාරණය. උනන්දුව රහිත බව. මේක නැත්නම් හරි මේ කොහොමද අසංකාරික සසංකාරික වෙන්නේ කියලා එමෙ හිතෙන්න පුළුවන්. එතකොට ගත්තහම අනිත් ඒවත් එහෙම තමයි. දැන් මේ කිසිම සතුටක් නැතුව මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තව සමහර වෙලාවට තමන් තුළම හටගන්නා ලද වීරියෙන් යුක්තව කරනවා නම් උපේක්ඛා සාගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික අකුසලයක් සිද්ධ වෙනවා. ලෝභ සාගත. කොහොම නමුත් මේ අපි ඇයි මේ සිතක් මේ වගේ දේවල් වලට තේරුම් ගන්න තමයි මේ තියෙන්නේ. මට මොන හිතද පහළ වුණේ කියලා තමන්ව තේරුම් ගන්න ටිකක් අමාරුයි. යම් යම්
අවස්ථාවලදී. දැන් මේ වෙලාව බලන්න. මේ වෙලාව තමන්ගේ හිත යොමු කරන්න බලන්න, තමන්ගේ හිතට හිතින් දකින්න, හිත හිතින් දකින්න උත්සාහ කරන්න බලන්න. මොන වගේ සිතක්ද තියෙන්නේ මේ වෙලාවේ? සෝමනස්ස සහගත සිත් තියෙන්න පුළුවන්. අභිධර්මයේ තේරෙනකොට සෝමනස්ස වෙනවා. සමහර ලාට තීන තෙහෙට්ටුව, නිදිමතකම ආදී දේවල් නිසා මොකක් හරි උපේක්ඛා සහගත වෙන්නත් පුළුවන්. ඒ වගේම දැන් මේ වෙලාවේ ඥානය තීනවද නැද්ද? ඥානය තීනවා. ඥාන සම්පයුත්තයි කියනවා. ඒ කියන්නේ මේක විමසන්න ඕන ගැති. උනන්දුව තීනවද නැද්ද? අසංකාරික සසංකාරික බව. උනන්දුව නිසානේ මෙච්චර මේ ගෙවාගෙන එන්නේ. අසංකාරික බව තීනවා. මෙන්න මේ වගේ හැම මොහොතකම තමන්ගේ හිත තේරුම් ගන්න ටිකක් උත්සාහ කරනවා. ඒ උත්සාහ කරන්නේ ඇයි? අපිට මොන දේ තිබුණත් ඇත්තටම මේ සිතක් කියලා කියන්නේ මෙන්න මේ සතුට හෝ උපේක්ෂාව හෝ මිත්‍යා දෘෂ්ටි ඇති නැති බව හෝ වීරිය ඇති නැති බව, ඥානය ඇති නැති බව, මේ වගේ ගති ටිකක් තමයි මේ හිත් කියලා අපි කියන්නේ. චෛතසික වලින් එකතු වෙලා හරියට කසායක් වගේ මේක යෙදිලා මේව යෙදෙනවා. අපිට මේ ධර්මතා ටිකක් මම කියලා කෙනෙක් නැහැ, මගේ කියලා දෙයක් නැහැ, මගේ ආත්මය කියලා දෙයක් නැහැ, මේක නාම ධර්ම ටිකක් විතරයි කියලා මේක තේරුම් කර ගැනීමක් කරගන්න තමයි මේ නම් ටිකක් අපිට හුදෙක් නම් නම් සෝමනස්ස සහගත කියන ඒවත් ඥාන සම්පයුත්ත කියන මේ නම් වැඩක් නැත. නම් තියෙන්නේ උදව්වට විතරයි. නමක් තියෙන්නේ උදව්වට හිතට ගන්න, පමුණවා ගන්න විතරයි. ඒක නිසා මේක අපි හොඳට තේරුම් කර ගන්නට ඕන. අපි කියලා තියෙනවා මීට කලින් ඒ සෝමනස්සාගත ආදී දේවල් සිද්ධ වෙන්න හේතු, සතුටක් උපදින්න හේතු කාරණා එහෙම. එතකොට මේ ලෝකයෙහි යම්කිසි කෙනෙක් මේ වගේ මේ කාම මිත්‍යාචාරාදී පාපයන්ගෙන් වෙන් වෙලා කොහොම හරි අවබෝධයෙන් වැඩ කටයුතු කරනව නම් ඒ කෙනා තමයි සම්මා කම්මන්තේහි නිරත වෙලා වැඩ කරන කෙනෙක් කියලා කියන්නේ. යාගේ වැඩ හොඳයි. මොන පැත්තකින්වත් බැලුවට අයිති වෙන්නේ නැහැ ජීවිතයක් ගත කරන වැරදි වැඩවලට. වැරදි වැඩක් වෙන්නේ නැහැ. සම්මා කම්මන්තයක් බවට පත් වෙනවා. කම්මන්ත කියන එකේ තේරුම කම්ම කියන්නේ වැඩ. එතකොට සම්මා කම්මන්තයක් බවට පත් වෙනවා. සමන් කිව්වා අදින්නා දානයක් කරන්න කොච්චර යෙදෙනවද ප්‍රයෝගය. කාම මිත්‍යාචාරයට ගොඩාක් තිනෝ විනේහි ප්‍රසිද්ධියේ ගිහි පින්වතුන් ආදී පිරිස ඉස්සරහා කියන්න විදිහක් නැති තරම් කාරණා පින්වතුනි තථාගතයන් වහන්සේ මනාකොට භික්ෂුවගේ සංවරය පිණිස පනවා වදාරලා තිනෝ, නොයි ක්‍රමවලින් වදාරලා තිනෝ. කාම මිත්‍යාචාරය, බ්‍රහ්මචාරී ජීවිතය, ලාමක හැසිරීම කියන මේ වචනය භාවිතා කරනවා. උපසම්පදා භික්ෂූන් වහන්සේලේ නිසා සිල්වන්ත ගුණවන්ත භාවය රැකගන්න ගොඩාක් පරිස්සම් වෙන්න ඕන කාරණා තියෙනවා. ගිහි ජීවිතයක් ගෙවන පින්වතුන් වුණත් සාමාන්‍යයෙන් ගත්තහම වයසට යනකොට ඒ වගේම ගොඩාක් හරිය බ්‍රහ්මචාරී ආජීව අෂ්ටමක සීලය සමාදන් වෙන්න පුළුවන්කම තියෙනවා. සිල්වත් ජීවිතයක් ගෙවන්න බ්‍රහ්මචාරී ආජීව අෂ්ටමක සීලය සමාදන් වුණාට පස්සේ තමන්ට
දැන් සමාදන් කරන තැනකදී කාමේසු මිච්ඡාචාරා කියනකොට හිතින් කියා ගන්නෝ අබ්‍රක්ම චර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා එහෙම සමාදන් වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම සීලය රැක ගන්න පුළුවන්. ගිහි ජීවිතයක් ගෙවනකොට පෞල් ජීවිත රැක ගන්න, ඒ වගේම තමන්ගේ ජීවිතය රැක ගන්න කාම මිත්‍යාචාරය නොවුනට ලාමක හැසිරීම කියන මේ කාරණය ගාම ධම්මෝ වසල ධම්මෝ පෝතුජ්ජනිකෝ ග්‍රාම්‍ය ධර්මයක් පහත් ධර්මයක් ප්‍රතග්ජනයන්ගේ වැඩක් කියන තත්ත්වේ නැතුව ආර්යයන් වහන්සේලාගේ වැඩපිළිවෙලට ටික කාලයක් හනි අනුවර්තනය වෙන්න පුළුවන් නම් සක්විති රජවරු පවා මහා කාම සැප විඳින සක්විති රජවරු පවා ඒක අතහැරලා දාලා කාලයකදී තවුස්දම් පුරන්න ගියපු කතා අපේ ධර්මයේ සඳහන් වෙනවා. බොහෝ සෙයින් මේ අනුව සක්විති රජවරු බලන්න ඒ විදිහට ගෙවනව නම් අපිට මේකෙන් ගැලවෙන්න පසුබිම සකස ගන්නවා. ඒක නිසා මේ ලෝකේ සම්මා කම්මන්තයක් ප්‍රාණඝාතය, අදත්තා දාණය, කාම මිත්‍යාචාරය කියන කාය කම්මන් තිදා උත්තං කයින් කෙරෙන වැරදි තුනෙන් වැළකීම කියන මේ කාරණේ පින්වතුනි විශේෂයෙන් සම්මා කම්මන්ත කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වීමක් බවට පත් වෙනවා. ඒ අෂ්ටාංගික මාර්ගයේ අංගය සම්මා කම්මන්ත අංගය. සම්මා ආජීවය එකත් ඉතාම වැදගත් දෙයක්. භික්ෂූන් වහන්සේලාට නම් මේ ගැනමයි ශික්ෂාපද ගොඩාක් පනවල තියන්නේ ආජීවය ගැන. පින්වතුනි සම්මා කම්මන්ත සම්මා ආජීව. ආජීවය කියන්නේ දිවි පැවැත්ම. දිවි පැවැත්ම ආජීවය. ඒකේදී මිච්ඡා ජීවා මිච්ඡා ආජීවා කියලා අර සමාදන් වෙන්නේ. මිත්‍යා ආජීවය කියන්නේ වැරදි දිවි පැවැත්මෙන් වැළකීම. මොකද්ද මේ සම්මා ආජීවය කියලා කියන්නේ? තත්ත කතමෝ තස්මින් සමේ සම්මා ආජීවෝ හෝති. කතමෝ තස්මින් සමේ සම්මා ආජීවෝ හෝති. මොකද්ද ඒ වෙලාවේ? ඒ වෙලාවේ කියන්නේ මේ නිවන් දකින්න බෝධිපාක්ෂික ධර්ම වැඩෙන වෙලාවේ සම්මා ආජීවය කියන්නේ මොකද්ද? යා තස්මින් සමී මිච්ඡා ආජීවා යම් වෙලාවක් වෙනවද ඒ වෙලාවේ මිත්‍යා ජීවයෙන් ගත කරන වෙලාවක් වෙනවද ගත කරන්න වෙන වෙලාවක් වෙනවද ඒකෙන් වැළක්වෙන කොහොමද? ආරති විරති පටි විරති වේරමණී අකිරියා අකරණං අනජ්ජාපත්ති වේලා අනතික්කමෝ කියලා කියනවා. ආරති කියලා කියන්නේ දුරු කරනවා. විරති කියලා කියන්නේ දුරින්ම දුරු කරනවා. වේරමණී කියන්නේ වළකින ඔය වගේ දේවල් වලින්. අකරණං කියලා කියන්නේ නොකර ඉන්නෝ. අකිරියා කියලා කියන්නේ ක්‍රියාවසයෙන් නොයෙදීම. අනජ්ජාපත්ති කියලා තව වචනයක් තියෙනවා. ඒකට එකඟ වීමකටපත් වෙන්නේ නැහැ. ඒ වගේම වේලා අනතික්කමෝ සීමාව කඩාගන්නේ නැහැ. සීමාව තියාගෙන වැඩ කරනවා. වැට බැඳගෙන වැඩ කරනවා. වේලා අනතික්කමෝ සේතුඝාතෝ. සේතුඝාතෝ කියලා කියනවා මේ පාලම කඩනවා. ඒ දණ්ඩ කඩනෝ යන්න බැරි වෙන්න. ඒ සේතුඝාතෝ කියලා කියනවා. සම්මා කම්මන්තෝ යහපත් කර්මාන්තයක් වෙනවද? මග්ගංගම් මග්ගපරියාපන්නං මාර්ගාංගයක් වෙනවද? නිවනට
අනුයාතව නැමී යෑමක් වෙනවද? අයන් තස්මින් සමී සම්මා ජීවෝති. අන්න ඒක තමයි අර මා ඉස්සෙල්ල කියපු සම්මා කම්මන්තේ කියන වැරදි වලින් වැළකිලා ජීවිතේ පැවැත්වන යම් වැඩපිළිවෙලක් තියෙනවද? ප්‍රාණඝාතාදී පව් නොවි. ඒකට තමයි සම්මා ආජීවය කියලා කියන්නේ. සමහර මිනිස්සු ඉන්නෝ එක එක විදිහ වලින් මිනිස්සු රවටගෙන ජීවත් වෙන මිනිස්සු ඉන්නෝ. ඒ රැවටීම් සාගත සිත් අපිට මේ ගමන යනකොට එන්න පුළුවන්. ඕක කමන්නේ. දැන් වැඩ කරන මිනිස්සු ඉන්නෝ පිට රටවල් වල පැය ගාන මාසෙකට පැය මෙච්චරයි වැඩ කරන්නේ. සමහර වෙලාවට වැඩි වෙලාවල් දාන්න පුළුවන්. මෙච්චර වෙලාවක් මම හිටියා කියලා. සමහර වෙලාවට පින්වතුනි තමන් ගුරුවරයෙක් නම් ගන්නා වූ වැටුපට සරිලන විදිහට ශිෂ්‍යයන්ට අධ්‍යාපනය ලබන්න නොදෙන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඒ මුදල අරගෙන තමන් ජීවිතේ ගෙවනව නම් එයා කොච්චර භාවනා කළත් කොච්චර බණ ඇහුවත් මේකෙන් ගැලවෙන්න අවශ්‍ය කරන අංග ටික නැහැ. ඒක නිසා මොකද වෙන්නේ? ගැලවෙන්න හරි අමාරුයි, වැඩෙන්නේ නැහැ. අංග 8 යම් අවස්ථාවකදී එකතු වෙන්න ඕන පළවෙනි මාර්ගඥාණය කියන මග නැණින් කෙලෙසුන් නසන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ ලොකු බලයක් වෙන්නට ඕන. ඉතින් ඒක නිසා සමහර වෙලාවට ගුරුවරය ගොවියා රැකියාවල් කරන එක එක විදිහේ වංචනික විදිහට කරනව නම් ඒක එහෙම තමයි. ඉතින් දිවාරය දෙක්කෙහි මිනිස්සු විහිසෙන්නේ මොකටද? ජීවිතේ පවත්වගෙන යන්න. ආජීවය අපේක්ෂාවෙන්. ආජීවය කියන්නේ ජීවත් වීම. ජීවත් වීම අපේක්ෂාවෙන් තමයි. සමහර වෙලාවට මිනිස්සු දරුවන් පවා විකුණනවා. දරුවෝ විකුණලා තමන් මුදලක් හොයාගෙන ජීවත් වෙනවා. සමහර වෙලාවට සත්ත්ව ඝාතනය කරනවා. අවියායුධ වෙළඳාම් කරනවා. අවියායුධ විකුණලා ජීවත් වෙනවා. සමහරු පින්වතුනි ඔය දැල් දානවා. දැල් දාලා මාළු වලල ජීවත් වෙනවා. අතංගු දාලා ජීවත් වෙනවා. සමහර වෙලාවට මස් පිණිස කුකුල්ලෝ ඇති කරනවා. ගවයෝ ඇති කරනවා. එළුව බැටළුව ආදී සතුන් පෝෂණය කරලා ඒ සතුන් විකුණලා ජීවත් වෙනවා. සමහර වෙලාවට පින්වතුනි මිනිස්සු ඉන්න අබින් කංසා වගේ දේවල් රාරක්කු වගේ දේවල් මත්ද්‍රව්‍ය විකුණලා තව මත් පෙති ආදී දේවල් ඒ මත්ද්‍රව්‍ය වර්ග විකුණලා ලෝකෙ ජීවත් වෙන කොහොම හරි ඒ වැරදි ජීවත් වෙන අයට කියන්නේ අධර්මයෙන් ජීවත් වෙනවා කියන එක. නමුත් එහෙම ජීවත් වෙන්න මේව කරන්නේ නැතුව අද කාලේ ජීවත් වෙන්න බෑ කියලා ලෝකේ කෙනෙකුට කියන්න බෑ. ඊට වඩා තව ජීවත් වෙන්න බොහෝ ක්‍රම තියෙනවා. එසේ නමුත් ඒ විදිහට දේවල් සිද්ධ කරනවා. එහෙම කරලා ජීවිතේ වරද්ද ගන්නවා. වැරදි දිවි පැවැත්මකටපත් වෙනවා. ඒක නිසා මිච්ඡා ජීවා කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ පින්වතුනි භික්ෂූන් වහන්සේලාට සතර සංවර සීලය කියලා සීලයක් පනවලා දෙනවා. ගිහි පින්වතුන්ටත් තියෙනවා. තේරුම් ගන්න ඕන. සතර සංවර සීලය කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය,
ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍ය සම්නිස්සිත සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය නම් ගිහි පින්වතුන්ට නැහැ. ඒ කියන්නේ මේ උපසම්පදා භික්ෂූන් වහන්සේලාට තමයි තියෙන්නේ. 227ක් ශික්ෂාපද වලට කියනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා. ඉන්ද්‍රිය සංවර සීලය කියලා එකක් තියෙනවා, ගිහි පැවිදි දෙපාර්ශ්වෙටම ඕන වෙනවා. ඇහැ, කන, නාසය, දිව, ශරීරය සංවර කර ගැනීම, මනස සංවර කරගෙන වාසය කිරීම, මේ ඉන්ද්‍රිය හය සංවර කරගෙන වාසය කිරීම. කොහොමද සංවර කරගන්නව කියන්නේ? ඇහෙන් රූපයක් බලලා නිමිති ගන්නෙ නැහැ. නිමිති සටහන් ගන්නෙ නැතුව ඉන්න උත්සාහ කරන්න ඕන. භාවනා කරනකොට එහෙම විශේෂයෙන්ම අවශ්‍යයි. විශේෂයෙන්ම භාවනා කරනකොට කියනවා ගුරුවරයා ගෝලයාට උපදෙස් දෙනෝ, ගියාට කමන්නෑ එළියට, එළියේ තියෙන මිනිස්සුන්ගේ මුහුණු අරන් එන්න එපා. ඒ වගේම ඒ කියන්නේ සලකුණු කරගෙන එන්න එපා. ඒ වගේම තමයි අත්පා සලකුණු තියාගන්න එපා. ඔය විදියට කියනවා. භික්ෂුවක් වේවා, භාවනා කරන යෝගාවචරයෙක් වේවා, දැනගන්නට ඕන නිමිති ගත්තොත් කොහෙන් හරි ඇලීමකටපත් වෙනවා, ගැටීමකටපත් වෙනවා. ඇලීම විතරක් නෙවෙයි ගැටීමකටත්පත් වෙනවා. සමහර වෙලාවට කැමති නැති දේවල් දකින්න ලැබිලා. පින්වතුනි, දැන් රූපං දිස්වා න නිමිත්තක් ගාහි හෝති නානු ව්‍යංජනක් ගාහිච. රූපයක් දැකලා නිමිති ගන්නෙ නැහැ. නිමිති ගන්නෑ අත් ලස්සනයි, පා ලස්සනයි, කොණ්ඩේ ලස්සනයි, නියපොතු ලස්සනයි, මේමයි කියලා නිමිති ගන්නෙ නැහැ. ඒකෝ කැතයි හරි කියලා නිමිති ගන්නෙ නැහැ. ගැටෙනවනේ, ගැටෙන්නත් බෑ, ඇලෙන්නත් බෑ. ඊළඟට නානු ව්‍යංජන ගායිත. ඒකෙත් තියෙනවා කුඩා කුඩා ලක්ෂණ දකිනවා. ඒ හැඩ තල සියුම් විදිහට දකින්න උත්සාහ කරන්නේ. ඒක රූපං දිස්වා. සෝතේන සද්දං සුත්වා. කණෙන් සද්ද අහලා න නිමිත්තක් ගාහොයි හෝති නානු ව්‍යංජනක් ගාහිච. පුදුම ලස්සන හඬක්. ආදිවාසීන් නිමිති ගන්නෙ නැහැ. ඒ වගේම එපා වුණා කනට කියලා ගැටෙන්න යන්නේ නැහැ. භාවනාවට ලොකු පරිබෝධයක් වෙනවා. නාසයෙන් ගඳ සුවඳත් එහෙමයි, දිවට රසත් එහෙමයි, ශරීරයට ස්පර්ශයත් එහෙමයි. මේ විදිහට පුළුවන් තරම් උත්සාහ කරනවා. අන්න ඒකේන පින්වතුනි ගොඩාක් මේකෙන් ගැලවෙන්න කටයුතු කරන කෙනෙක් බවට පත් වෙනවා. ටික ටික මේ කවුරු හරි අනේ මං ඉක්මනින් නිවන් දකින්න ඕනේ කියලා කෙනෙකු වීරිය කරනවා. ඊයේ මට කතා කරලා කියන එක මම කෙනෙක් කතා කරලා කියන ස්වාමීන් වහන්සේ මේ ජීවිතේ මේ ඉක්මනින් කරගන්න ඕන. ඉක්මනින් මේක කරගන්න ඕන. දැන් මොකද්ද මේ පොඩි කාලේ ඉන්න තියෙන්නේ මේකෙන් කොහොමාරි. දැන් කරගන්නේ කොහොමද? මේක එකපාරට සෝවාන් වෙන්නේ කොහොමද? දැන් මේ ටිකනේ කොහොමහරි කරගන්න ඕනි. සෝවාන් වෙන එක නෙමෙයි කරන්න ඕනි. සෝවාන් වෙන එක අපට කරන්න බෑනේ. මේ ටික කරනකොට ලැබෙන ප්‍රති ඵලයක් තමයි සෝවාන් වෙනවයි කියන්නේ. ඉතින් මේ ටික කරන්නේ නැතුව කොහොම කරන්නද? ඉක්මනින් අස්වැන්න නෙලා ගන්න ඕන කියන කුඹුරහාන්නෙත් නැතුව, වපුරන්නෙත් නැතුව අස්වැන්න නෙලා ගන්න හැදුවට කරන්න පුළුවන් වැඩක්ද? ඉතින් මේක කරන්න බැන්නේ. මොකද්ද මේ ප්‍රශ්නය? මිනිස්සු ගොඩක් දෙනෙක් කලකිරෙනවා සාමියා නිසා.
භාර්යාව නිසා, දරුවෝ නිසා කලකිරෙනවා. කලකිරිලි ඉවර වෙලා මේක ඉක්මනින් කරගන්න හදනවා. බැරි වෙලාවත් ටික දවසක් යනකොට ඉක්මනින් කරන්න හදනකොට අර කලකිරීම කියන එක නැතුව ආපව වෙන විදියට, ආදරණීය විදියට, ප්‍රේමණීය විදියට වෙන රවුමෙන් ආවොත් ඉවරයි අර ඔක්කොම. අන්න එහෙමයි තියෙන්නේ. ඒක නිසා එහෙම එකක් නෙමෙයි මේ වැඩපිළිවෙල. මේක මේ ප්‍රශ්න වලට කලකිරිලා මේකෙන් ගොඩ එන්න අමාරුයි. ප්‍රශ්නවලට නෙවෙයි සසරට කලකිරීමක්. මේක ඔක්කොම එක වැඩපිළිවෙලක්. මොකද්ද? වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, උපදිනවා, ආපහු ඥාති විසන, භෝග විසන යනපත් වෙනවා. මොකද්ද මේ සසරේ තේරුම කියලා කෙනෙකු කලකිරීමක් ඇති කර ගන්නවද? ඒක තමයි අත්ත නිබ්බින්දති දුක්ඛේ. දුකෙහි කලකිරෙනවා. ඒක තමයි දුකෙහි කලකිරීම. ඒ සමග්ගෝ විසුද්ධිය, මේක තමයි නිවනට මඟ. ඒක නිසා ඒ සම්බන්ධව කටයුතු. ඉතින් මේ වෙලාවේ අපි කතා කරමින් ඉන්නේ සම්මා ආජීවය පිළිබඳවයි. කාල වේලාව ඉක්මලා ගියා. මේ රැස් කරගත් උතුම් පින ඒකාන්තෙන් හැම දිනාටම මේ කියන උතුම් මාර්ගාංග සුවසේම වැඩෙන්නට, බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නට මේ පිං කුසල් සිත් හේතු වාසනාම වේවා. ඒ වගේම නමින් මිය ගිය ඥාතීන් හිතයිසින් මේ පිං අනුමෝදන් වෙත්වා. සියලු දෙවියෝ මේ පිං අනුමෝදන් වෙත්වා. පින්වත් හැම දිනාටමත් හැම යහපතක් සැපතත් දියුණුවක් සාන්තියක්ම සැලසේවා. සියලු දුක් කරදර මගහැරේවා. සියලු අපලු පද්‍රව දුරු වේවා. සියලු දෙනාගේම සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. හැම දෙනාටම සුවසේම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිසම වේවා. අති පූජනීය උඩුදුම්බර කාශ්‍යප සාමීන්ද්‍රයන් වහන්සේට වෙන්සස් සතවර්ෂාදික කාලයක් දීර්ඝායුෂ නිරෝගී සම්පත්තිය ලැබේවා. ජයකාර්ය මණ්ඩලයට, ඒ වගේම නිදුක් නිරෝගී සුව දීර්ඝායු සම්පත්තිය ලැබේවා. හැම දිනාටමත් පාරමී ගුණ දිනු කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදාති. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වෙච්ච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාති සමිජ්ජතු.